ආයුබෝවන් ඔබ මේ වන්නේ ගගන උදැස්සන පුවත් සමගින් ප්‍රථමයෙන් සිරස්තල ඔන්ලයින් විදෙස් ගමන් බලපත්‍ර ගැන හෙළිදරව්වක් බොරැල්ලේ සිදු වූ හදිසි සෝදිසිය මූඩිය කුගුරේ සිරවීමෙන් කුඩා දැරියක් ජීවිතක්ෂයට මද්‍රව්‍ය භාවිතා කරන නිලධාරීන්ට පොලිස්පතිගෙන් රතු එළියක් ශ්‍රී ලංකා ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන ඇමරිකාවෙන් ප්‍රකාශයක් අන්තර්ජාලයේ ඔස්සේ විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා මාසික කාලයක් තුල පුද්ගලින් 30,000කට ආසන්න පිරිසක් ආයතුම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරන් අලස් ප්‍රකාශ කර තිබෙනවා. අමාත්‍යවරයා ප්‍රකාශ කළේ පසුගිය ජූනි 15 වන දින සිට ගත වූ දින 30ක කාලය තුල පුද්ගලින් 29,578 දෙනෙකු ඒ සඳහා ආයතුම් කර ඇති බවයි. ඒ අනුව අදාළ ක්‍රමයේ ක්‍රියාවට නැංවීම හේතුවෙන් බත්තරමුල්ල ආගමන සහ විගමන දෙපාර්තමේන්තු කාර්යාලයේ ඉදිරිපිට තිබූ දීර්ඝ පොලිම්ද මේ වන විට අවසන් වී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරන් අලස් වැඩිදුරටත් සඳහන් කර තිබුණා. බොරැල්ල පොලිස් වසමේ සහස්පුර මහල් නිවාස සංකීර්ණ ප්‍රදේශයේ විශේෂ මෙහෙයුමක් සිදු කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේ ඊයේ අලුයම එම මෙහෙයුම සිදු කර ඇති බවයි. එසේම ඒ සඳහා බොරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බල කණ නිලධාරීන්ද එක්ව තිබෙනවා. ඒ අනුව එහිදී විවිධ අපරාධවලට සම්බන්ධ බවට සැක සහිත පුද්ගලින් 13 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබුණා. අදාළ සැකකරුවන් සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. අකුරැස්ස තලහගම ප්‍රදේශයේදී මූඩිය කුගුරේ සිරවීමෙන් කුඩා දැරියක් මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 1යි දින 15ක පමණ වන කුඩා දැරියකි. අදාළ දැරිය විසින් යම් ආලේපනයක මූඩියක් මුව තුළ තබාගෙන සිටියේදී එය උගුරේ සිරවි මෙම අනතුර සිදුවී ඇති බව පොලිසිය වාර්තා කර තිබුණා. ඒ අනුව ඇයගේ සොහිරා විසින් එම මූඩිය ඉවතට ගැනීමට උත්සාහ කළද එය අසාර්ථක වී තිබෙනවා. පසුව දැරියව කඹුරුපිටිය මූලික රෝහල වෙත ප්‍රතිකාර සඳහා ඇතුළත් කළද ඒ වෙන විටත් ඇය මියගොස් සිට ඇති බව පොලිසිය සඳහන් කර තිබුණා. අයිස් හෙරොයින් පානයට ඇබැහිව සිටින පොලිස් නිලධාරීන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස්පතිවරයාගේ නියමෙන් බුද්ධි නිලධාරීන් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහල් තල්දුව ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව පොලිස් ස්ථානවල එවැනි මද්‍රව්‍ය භාවිතා කරන බවට සැක කරන නිලධාරීන් සම්බන්ධයෙන් අවධානය යොමු කර බුද්ධි නිලධාරීන් යොදවා ඔවුන්ගේ ක්‍රියාකලාපයන් නිරීක්ෂණය කරන ලෙසට පොලිස්පතිවරයා සියලු උසස් පොලිස් නිලධාරීන් දැනුවත් කර ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණා. ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කඩිනමින් අවසන් කිරීමට හැකිවන බව ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ජනට් යෙලෙන් ප්‍රකාශ කර තිබෙනවා. එසේම එවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහනට සම්බන්ධ සමාලෝචනය නිසි පරිදි ඔවුන්ට කළ හැකි බවද ඇය ප්‍රකාශ කර තිබුණා. ඒ අනුව ඇය මේ බව ඉන්දියාවේ ඇරඹෙන G20 සමුළුවට පෙර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කර ඇති බවද වාර්තා වී තිබෙනවා. ඉසමගින් ගගන උදැස්සන පුවත් මෙන්නිමයි සිවුදෙසින් ගලායන තොරතුරු සැනින් එසැනින් දැනගන්න ගගන.lk වෙත පිවිසෙන්න ඔබට සුබ දවසක්.